හත්වන ඉන්දිය සාගර සමුළුව අද සහ හෙට ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී පැවැත්වෙනවා. ස්ථාවර සහ තිරසර ඉන්දියානු සාගරයක් කරා යන තේමාව යටතේ පැවැත්වෙන මෙවර සමුළුවේ ප්‍රධාන දේශනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද සිදු කිරීමට නියමිතයි. මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බටහිර ඔස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍ය රොජර් කුක් අතර හමුවක් ඉන්දිය සාගර සමුළුවට සමගාමීව අද පර්ත් නුවරදී සිදු කෙරුණා. ශ්‍රී ලංකාව සහ බටහිර ඔස්ට්‍රේලියාව අතර පුනර්ජනනීය බලශක්තිය කෘෂිකර්මාන්තය යන ක්ෂේත්‍රයන්ට අදාළ සහයෝගීතාවය ඉහළ නංවා ගැනීම මෙන්ම ශ්‍රී ලංකාව සහ පර්ත් නුවර අතර ඍජු ගුවන් සේවා සම්බන්ධතා වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් මෙහිදී රොජර් කුක් සිය කැමැත්ත පළ කර තිබෙනවා. පුනර්ජනනීය බලශක්ති ශේෂ්ත්‍රයේ පවතින විභවයන් පිළිබඳ විස්තර කරමින් ශ්‍රී ලංකාව සිය පුනර්ජනනීය බලශක්ති ශේෂ්ත්‍රයේ සංවර්ධනය කිරීමේ ක්‍රියාවලියක නිරත වෙමින් සිටින බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නවීකරණ වැඩපිළිවෙල පිළිබඳව කරුණු පැහැදිලි කළ ජනාධිපතිවරයා මෙම ශේෂ්ත්‍රයේ ආයෝජන දිරිමත් කරන ලෙසයි බටහිර ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා වෙත ඇරයුම් කර සිටියේ. මේ අතර ජනාධිපතිවරයා සහ ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය පෙනී වොන් අතර හමුවක්ද පර්ත් නුවරදී පැවැත්වුණා. මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ පර්ත් නුවරදී ශ්‍රී ලාංකික ඩයස්පෝරාවේ සමාජිකයන් හමු වී තිබෙනවා. ආර්ථික නවීකරණය සඳහා සැලසුම් ගෙනහැර දක්වමින් ජාතියේ ප්‍රතිසාධන ප්‍රයත්නයන් පිළිබඳවයි එහිදී අවධානය යොමු ව ඇත්තේ. දේශගුණික විපර්යාස සහ සංචාරක ව්‍යාපාරය වැනි විවිධ ක්ෂේත්‍රවල ආර්ථික සංවර්ධනය සඳහා රජයට සහාය වීමට ඔවුන් සූදානම් බවද පර්ත් නුවර ශ්‍රී ලාංකික ඩයස්පෝරාවේ සමාජිකයන් සඳහන් කර තිබෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.